කැතරිනා බ්ලොම් කියන්නේ මානසික සතුට පිළිබඳව මනෝවිද්‍යාඥවරියක්. හැපිනස් සයිකලොජිස්ට් කෙනෙක්. සතුටින් ඉන්න විදිය ගැන මිනිස්සුන්ට උපදෙස් දෙන කෙනෙක්. හැබැයි අවුරුදු ගාණක් තිස්සේ රිසර්ච් කරලා සතුටින් ඉන්න විදිය ගැන උපදෙස් ලියපු ඇගේ හැපියර් හියුමන් පොත නිකුත් කරපු දවසේ ඇයි හිටියේ පුදුම දුකකින්. මොකද එදා තමයි ඇගේ පෙම්වතා ඇගෙන් වෙන්නුනේ. හැපිනස් සයිකලොජිස්ට් කෙනෙක්ට දුක හිතෙනවද? ඔවුනේ. සතුට කියන්නේ ජීව විද්‍යාත්මකව පැය 24ම අපිට පවත්ව ගන්න පුළුවන් දෙයක් නෙවෙයි. මොකද හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ මනෝවිද්‍යාඥයින් වන මැතිව් ඒ කිලින්ග්ස්වර්ත් සහ ඩැනියල් ටී ගිල්බර්ට්ගේ පර්යේෂණවලට අනුව අපේ මනස අපි අවදි වෙලා ඉන්න කාලයෙන් 146.9%ක් අපි ෆෝකස් කරන සිතිවිල්ලේ ඉන්නේ නැහැ. අයාල යනවා. ඒ කියන්නේ අපි අවදි වෙලා ඉන්න වෙලාවෙන් 147%ක්ම අපි ගත කරන්නේ සිද්ධ වෙන දේවල් ගැන අවධානයෙන් නෙවෙයි. ඉතින් ඇයි ලස්සන කතාවක් කියනවා. ඇයට අනුව සතුටින් ඉන්න නම් පොසිටිව් thinking වලටත් වඩා වැදගත් පොසිටිව් action. මොකද අපේ සිතිවිලි වලට ඒගොල්ලන්ගේම ජීවිතයක් තියෙනවා. නිකමට හිතන්න අපිට විනාඩි 3ක් එකම එක දෙයක් ගැන හිත හිත ඉන්න කිව්වොත් අපිට ඒක කරන්න අමාරුයි. හැබැයි විනාඩි 3ක් අත උස්සගෙන ඉන්න කිව්වොත් අපිට ඒක කරන්න පුළුවන්. මොකද පොසිටිව් thinking වලට වඩා පොසිටිව් action ලේසි. ඇත්තටම මිනිසුන්ගේ සිතිවිලි වලින් ඔය දුකයි සතුටයි අපිට බලපාන්නේ කොහොමද? හාවර්ඩ් බිස්නස් ස්කූල් එකේ මහාචාර්ය තෙරේසා ඇම්බයිල් එක පර්යේෂණයක් කරනවා මිනිස්සු ලියන ඩයරි නැත්නම් දිනපොත් ගැන. එතනදී අය මිනිස්සු විශාල ප්‍රමාණයකගේ ඩයරිස් කියවනවා. මිනිස්සු තමන්ගේ එදිනදා ජීවිතය ගත කරන්නේ කොහොමද කියලා ගවේෂණය කරන්න. එතකොට අය දකිනවා මිනිස්සු මේ ලියන දේවල් වල එක රිද්මයක්. ඒ තමයි ජීවිතේ අපිට සිද්ධ වෙන පසුබෑමක ඍණාත්මක බලපෑම අපිට සිද්ධ වෙන යහපත් සිදුවීමක ධනාත්මක බලපෑමට වඩා දෙගුණයක් වැඩිපුර අපිට බලපානවා කියලා. ඔබ වැඩ කරන තැන කෙනෙක්ගෙන් ඔබට විවේචනයක් ලැබුණොත් දැනෙන දුක, ඔබ වැඩ කරන තැන කෙනෙක්ගෙන් අගය කිරීමක් ලබද්දී ඔබට දැනෙන සතුටට වඩා දෙගුණයක් ඔබට බලපානවා. ඍණාත්මක දේවල් වල බලපෑම අපිට ගොඩක් දැනෙනවා. ඇයි අපිට එහෙම වෙන්නේ? කැතරිනා බ්ලොම් මේකට හේතුව බොහොම ලස්සනට පැහැදිලි කරනවා. අපි පරිණාමණය වෙන්න පටන් ගත්ත කාලේ ඉඳන් අපිට තිබුණේ ඍණාත්මක නැඹුරුවක්. ඍණාත්මක දේවල් වලින් තර්ජනයන්ගෙන් බේරීම වෙනුවෙනුයි අපි හැඩගැහිලා හිටියේ. වනසත්තුන්ගෙන් ස්වභාවික ව්‍යසන වලින් දවස අවසානයේ අපි ජීවත් වෙලා හිටියා නම් ඒක තමයි අපේ දවසේ ලොකුම සාර්ථකත්වය වුණේ. අපේ අවධානය යොමු වුණේ අනතුරුදායක තොරතුරු වලට. අපි දවස ගානේ නොමැරි ජීවත් වෙන්නයි අවුරුදු දහස් ගණනක් තිස්සේ පුරුදු වෙලා හිටියේ. මේ මනසේ මූලික සිද්ධිය තවමත් අපේ ජීවිතයේදී, ඔෆිස් එකේදී, ආදරයේදී, සම්බන්ධතාවවලදී අපිට ඒ විදියටම බලපානවා. මේ විදියට දවසක් ගත කළාම ඔබට ඔබේ මොළයේ හේතු ගන්නන ඔබ මේ දවස ජයගත්තා කියලා. හැබැයි ඔබ දවස සතුටින් ජයගත්තා කියලා නම් හේතු ගන්නන්නේ නැහැ. ඉතින් අපි හැමෝටම සමහර වෙලාවට දැනෙන දුක, පාළුව, ආතතිය, බය, අනාරක්ෂිත හැඟීමක් දැනෙන එක ඒ තරම් පුදුම වෙන්න දෙයක් නෙවෙයි. අපි මූලිකවම එහෙමයි පුරුදු වෙලා තියෙන්නේ. මේ දුක, අනාරක්ෂිත හැඟීම් අපිට බලපාන ප්‍රමාණය අවම කරන්න පුළුවන්. ඒකට ගොඩාක් හිත දියුණු කරන්න ඕනේ. හැබැයි සාමාන්‍ය ජීවිතයේදී ඒ කොටස නැතුව සතුටු කොටස විතර අපිට ලබන්න බෑ. කතරඩාට අනුව සන්තෝෂය වගා කරන්න පුළුවන්, යහපැවැත්ම හදා ගන්න පුළුවන්. ඇයි කියනවා මේත් එක්කම ඇයට හොඳ ආරංචියක් සහ නරක ආරංචියක් තියෙනවලු ඔබට කියන්න. හොඳ ආරංචිය තමයි සන්තෝෂය අපිට එළියෙන් හොයා ගන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඔබට තියෙන දෙයක්වත් නැති දෙයක්වත් නෙවෙයි. ඒක ඔබට දියුණු කරන්න පුළුවන් කුසලතාවයක්. නරක ආරංචිය තමයි අපි ඒක දියුණු කරන්නේ නැහැ. අන්න එතනදී අය කියනවා ඇයට තිබුණු ප්‍රශ්නෙත් ඒකමලු. ඒ නිසාලු ඇය සන්තෝෂය ගැන පොතක් එළිදක්වපු දවසේ ඇයට පුදුම තරම් දුකකින් ඉන්න සිද්ධ වුණේ. එදාලු ඇය තේරුම් ගත්තේ සන්තෝෂය පිළිබඳව විශේෂඥයින් පවා නොලෙජ් එක, ඇක්ෂන් එක බවට පත් කරන්න දැනන් හිටියේ නැති බව. ඉතින් පස්සේ කාලෙක ඇය සයිකලොජිකල් ජිම් එකක් පටන් ගන්නවා. මිනිසුන්ට මේ කුසලතාවය දියුණු කරවන්න එක එක ක්‍රියාකාරකම් ඔවුන්ට අය කරන්න දෙනවා. දැන් ඔබ දන්නවා අපේ මොලේ ඉක්මනින්ම හයිලයිට් කරගන්නේ ඍණාත්මක හැඟීම්. ඉතින් අපි පොසිටිව් thinking හරහා පොසිටිව් action වලට ඇවිත් ඒ ස්කිල් එක දියුණු කරන්න ඕනේ. හැබැයි ඒක කරන්න අපි දන්නේ නැහැ.
World Happiness Reports වලට අනුව දෙන ලද ඕනෑම මොහොතක ලෝක ජනගහනයෙන් මිලියන 220ක දරුවන් පිරිසක් සහ වැඩිහිටියන් බිලියනයක ප්‍රමාණයක් මානසික ආතතිය, පසුබෑම නැත්නම් ඒහා සමාන මානසිකත්වයකින් පීඩා විඳිනවා. ඉතින් අපි කොහොමද මෙතනින් මිදලා සතුට හොයාගන්නේ? මේ වෙනුවෙන් කරන්න පුළුවන් දේවල් ටිකක් මානසික සෞඛ්‍ය උපදේශිකාවක් වන ජූන් සිල්නේ කියනවා. 1. හැම දෙයකම හොඳ පැත්ත දකින්න. ඇලිස් හර්ස් සොමා කියලා කියන්නේ සමූල ඝාතනයකින් ජීවිතේ ගලවගෙන අවුරුදු 108ක් ජීවත් වුණ කෙනෙක්. ඒ තරම් ඛේදවාචකයකින් පස්සෙත් ඇය සතුටින් ඉන්නේ කොහොමද කියලා අහුවම ඇයි කිව්වේ මම යහපත සොයමි. නරක ඇති බව මම දනිමි. නමුත් ඒ හැම දෙයකම මම හොඳ දේ සොයමි කියලා විතරයි. අපේ දුක් මුසු හැඟීම් වල තියෙනවා ලස්සන මායාවක්. නරක යමක් සිද්ධ වුණාම අපිට දුක හිතෙනවා. හැබැයි ඒ දුක් මුසු හැඟීමෙම එල්ලිලා ඉන්නකේ තේරුමක් නැති බව අපි හොඳටම දැනගෙන හිටියත් සමහර කාරණා වෙනුවෙන් දුක් වීම අපේ යුතුයකමක් වගකීමක් වගේ දැනෙනවා. ඒ මානසිකත්වයෙන් මිදෙන එක වරදකාරී හැඟීමක් විදිහට දැනෙනවා. මතක තියාගන්න, ඒ හැඟීම මායාවක්. ඔබට ඉක්මනින් ඔබේ සිතවිලි වෙනස් කරන්න පුළුවන්. මේක තේරුම් ගත්තොත් සහ ඉක්මනින් දුක් මුසු මානසික තත්වයකින් හොඳ සතුටුදායක මානසික තත්වයකට වෙනස් වුණා කියලා කිසිම වරදක් නැහැ. 2. අරමුණක් එක්ක ජීවත් වෙන්න. ඔබ ඔබේ අරමුණට එකඟවද ජීවත් වෙන්නේ? ඔබේ ජීවිතේ ප්‍රාර්ථනාව ඉලක්කයට එකඟවද ඔබ ජීවත් වෙන්නේ? UCLA පර්යේෂකයන් උතුරු කැරොලිනා විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයින් එක්ක සහයෝගයෙන් හොයාගෙන තියෙනවා. ජීවිතයේ හොඳ අරමුණකින් ලැබෙන සන්තෝෂය අපි වෙනත් ක්‍රමයකින් විනෝදයක් හොයනවට වඩා සෞඛ්‍ය සම්පන්න ජානමය බලපෑමක් ඇති කරන බව. එතකොට ඔබට යන්න දිශාවක් තියෙනවා. කරන්න වැඩ තියෙනවා. මොකද්ද? මතක් වෙනකොට හිත පැහැදෙන ඔබේ ජීවිතය කොතනටද ගෙනියන්න ඕනේ කියන ඔබේ හොඳ අරමුණ. 3. යමක් දෙන්න. මේකට එක ක්‍රමයක් කියනවා ජැක්ලින් වේ. කෙනෙක්ට විහිළුවක් කරාම, කෙනෙකු අගය කළාම එයාට සතුටුයි. ඒක කණ්ණාඩියක් වගේ. එයා සතුටු වෙද්දී අපිටත් සතුටුයි. අපි ඒ දෙන දෙයෙන් අපිටත් ඒ හා සමානම දෙයක් ලැබෙනවා. ඇයි ඒ? ඔබ අහලා තියෙනවද දෙයක් ලබා ගන්න අයට වඩා දෙන අය සතුටින් ඉන්නවා කියලා? නමුත් ඔබ ඇත්තටම හිතලා තියෙනවද ඒ ඇයි කියලා? ලෝකයේ දීම පරිත්‍යාග කිරීම පිළිබඳව සියලු විද්‍යා සහ මනෝවිද්‍යා පර්යේෂණවලට අනුව ඔවුන් නිරීක්ෂණය කරලා තියෙන අපේ මොළය සහ ශරීරය පරිත්‍යාගයේ සම්බන්ධව හැඩ ගැහිලා ඉන්නේ කොහොමද කියලා. අපි දෙයක් දෙනකොට අපේ ඔක්සිටෝන් හෝමෝනය ඉහළ යනවා. ඒක අපේ ශරීරයේ ස්වභාවිකව වයසට යාම පාලනය කරන පිළියම. හැබැයි ඒ කේක් එකේ අයිසිං එක මොකද්ද දන්නවද? පරිත්‍යාග කිරීමෙන් අපේ ශරීරයේ කෝටිසෝල් මට්ටම අඩු කරනවා. ඒ අපේ ස්ට්‍රෙස් හෝමෝන් එක. ඒක අඩු වීම අපේ සතුට වැඩිවීමට හේතු වෙනවා. පිරිමි දරුවෝ 3 දිනක්ගේ මවක්, ඒ වගේම එක වරකට එක දිනකට එක දෙයක් දන් දෙන්න කියන සංකල්පය හඳුන්වා දුන්නු සමාජ සේවා ක්‍රියාකාරිනිය ජැක්ලින් වේ. ඇය කියන විදිහට එක දවසකට එක පුංචි දෙයක් කිසිවක් බලාපොරොත්තු නොවි අපිට දෙන්න පුළුවන් නම් අපිට සතුටින් ඉන්න පුළුවන්. 4. භාවනා කරන්න. ලෝකේ සතුටින්ම ඉන්න පුද්ගලයා සතුට ගැන කියන්නේ මොනවද? ඔබ Google කරලා බැලුවොත් මනෝවිද්‍යාඥයින්ට අනුව ලෝකේ වැඩිපුරම සතුටින් ඉන්න පුද්ගලයා දැනට ටිබෙටයේ ජීවත් වෙන මැතිව් රිකාඩ් කියන ප්‍රංශ ජාතික ස්වාමීන් වහන්සේ, විස්කොන්සින් විශ්වවිද්‍යාලයේ ස්නායු විද්‍යාඥයෙකු වන රිචඩ් ඩේවිඩ්සන් මෙහෙවපු භාවනාව සහ මොළය සම්බන්ධ අධ්‍යයනය හරහා උන්වහන්සේගේ මොළය අවුරුදු 12ක් පුරා පරීක්ෂා කළා. ඩේවිඩ්සන් සංවේදක 256ක් උන්වහන්සේගේ හිසට සම්බන්ධ කළා. උන්වහන්සේ භාවනා කරනකොට උන්වහන්සේගේ මනස අසාමාන්‍ය විදිහට සැහැල්ලු වෙන බව සොයාගත්තා. ඒ වගේම භාවනා කරනකොට මොළයේ ගැමා වේව්ස් වල ක්‍රියාකාරීත්වය ඉහළ යන බවත් ඔවුන් දැක්කා. ගැමා තරංග තමයි සවිඥානිකත්වය, අවධානය, ඉගෙනීම සහ මතකය එක්ක සම්බන්ධ වෙන්නේ. ඩේවිඩ්සන්ට අනුව ස්නායු විද්‍යා සාහිත්‍යයේ මීට කලින් කිසි දවසක වාර්තා නොවුණු දෙයක් වුණා මේක. ඒ හරහා උන්වහන්සේට සතුට සඳහා අසාමාන්‍ය ලෙස විශාල ධාරිතාවක් වගේ උන්වහන්සේගේ ඍණාත්මක බවක් ඇතිවීමේ ප්‍රවණතාව අඩුවන බව වුන් දොටුවා. තමන් සමහර වෙලාවට කම්මැලි නොවිය මුළු දවසම භාවනා කරන බව උන්වහන්සේ කියනවා. උන්වහන්සේ සන්තෝෂමත් පුද්ගලයෙක් බවත් උන්වහන්සේ පිළිගන්නවා. ඉතින් මේ සම්පූර්ණ අධ්‍යයනයෙන් ඩේවිඩ්සන් හොයාගත්තා දවසකට විනාඩි 20ක් භාවනා කරන්න පුළුවන් නම් ඔබට බොහෝ දුරට සතුටින් ඉන්න පුළුවන් කියලා. ඒ වගේම දවසකට විනාඩි 10ත් 15ත් අතර ප්‍රමාණයක් ඔබව සතුටින් තියන ඔබට පැහැදීමක් ගෙන සිතවිලි ගැන හිතන්න. මේ දේ ඔබ දෛනිකව කළොත් සති දෙකකට පස්සෙත් ඔබට එකින් ධනාත්මක මානසික සහනයක් ලබා ගන්න පුළුවන්. ඒ දේ ඔබ අවුරුදු 50ක් උන්වහන්සේ වගේ
පුහුණු කළොත් ඔබත් උන්වහන්සේ වගේ සතුටුදායක පබේ විශිෂ්ටයෙක් වේවි. ඒක කියන්නේ උන්වහන්සේගේ මනස අධ්‍යයනය කරපු නියුරෝන විද්‍යාඥයෙක්. සිනහමුසු මුහුණින් ඉන්න. අපි මීට පෙරත් ඔබට මේක කියලා තියෙනවා. සිනහමුසුව ඉන්නකොට අපේ මොළයට අපි නොදැනුවත්වම චිත්ත වේගීය යහපැවැත්ම ගැන සංඥාවක් යවනවා. රොන් ගට්මන් TED Talks වැඩසටහනකදී මේක කියනවා. මේක අපේ ශරීර සෞඛ්‍යයට හොඳයි. අපේ ආයුෂ වර්ධනය කරනවා. අධිරුධිර පීඩනය සහ ස්ට්‍රෙස් හෝමෝන අඩු කරනවා. අපි සිනහ වෙද්දී අපේ මුහුණේ තියෙන ෆේෂල් මසල්ස් අපේ මොළයේ සංවේදී කලාපවලට හොඳ පණිවිඩ යවනවා. අපේ සිනහව සල්ලිවලට චොක්ලට් වලට වඩා අපේ මොළයේ feel good areas උත්තේජනය කරනවා. ඉතින් නිතර සිනහ මුසු මොණෙන් ඉන්න. ඒක ඔබට පියකරු බුද්ධිමත් වෙනමක් එකතු කරනවා. 6. සතුට බෝවන සොලොයි. අපි හැමෝම එකිනෙකාට සම්බන්ධයි. අපිට දැනෙන දේ අපිට හමු වෙන පුද්ගලයින්ටත් බලපානවා. පාරයද්දි පොඩි ළමයෙක් දිහා බලලා hina වෙන්න. එයත් hina වෙනවා. එයාගේ hinaව දැකලා තව කෙනෙක් hina වෙනවා. ඔබේ කලේ ඔබේ positive energy එක තව කෙනෙක්ට pass කරපු එක. මේ වගේ සිද්ධියකුත් ඇති. ඔබට බලපෑම් කළ හැකි මට්ටමේ සතුටක් ලබා ගන්න. 7. ව්‍යායාම කරන්න. ව්‍යායාම මගින් එන්ඩෝෆින් හෝමෝනය නිකුත් කරනවා. ඒ හරහා අපිට සතුටක් දැනෙනවා. මිනිත්තු 15ක ව්‍යායාම වලින් මානසික අවපීඩනය අඩු කරන්න පුළුවන් බව පර්යේෂණ වලින් හොයාගෙන තියෙනවා. ව්‍යායාම වෙනුවෙන් කාලය ගත කිරීම විශේෂයෙන්ම ස්වභාව ධර්මය සමගයේ කාලය ගත කිරීම හෘද සෞඛ්‍ය විතරක් නෙවෙයි මානසික සෞඛ්‍ය සතුට සහ යහපැවැත්ම වැඩි දියුණු කරන්න පුළුවන් දෙයක්. 8. ස්තුතිවන්ත වෙන්න. ඔබ මුහුණ දුන්නු අත්දැකීම් වලට ඔබට හමු වුණු මිනිස්සුන්ට ඔබට ලැබුණු නොලැබුණු හැම දෙයකටම ස්තුතිවන්ත වෙන්න. හැම උදේකම ඇහැරුණාම ඒ වගේම හැම රාත්‍රියකම නිින්දට යන්න කලින් මේ දේ කරන්න. බලන්න හොඳ සිතිවිල්ලක් විශ්වයට දීලා කොයිතරම් සැනසීමක් ඔබට ලබා ගන්න පුළුවන්ද කියලා. එතකොට මට දැනෙන විදිහට හිතට එකඟව සන්තෝෂය කියන්නේ මොකද්ද? මම අත්දකින විදිහට නම් සතුට කියන්නේ ඔබට සුභාරංචියක් අහන්න ලැබුණු ගමන් ඔබේ මොළයේ සතුට හෝමෝනය ඩෝපමයින් මට්ටම ඉහළ ගියාම ඔබට දැනෙනේ චිත්ත ප්‍රීතිය නෙවෙයි. මොකද ඒක හරිම තාවකාලිකයි. සතුට කියන්නේ සැනසීම කියන්නේ ඔබ කොයිතරම් හොඳින් ඔබේ හැඟීම් බැලන්ස් කරනවද කියන එකයි. emotional balance සාමාන්‍ය මිනිස්සු විදියට අපිට හැම වෙලාවෙම පොසිටිව් මානසිකත්වයක් නැහැ. ඒකට කමකුත් නැහැ. හැබැයි ඔබ පුරුදු කරන්න ඕන දෙයක් තියෙනවා. balanced මානසිකත්වයක්. සංචාරණ විද්‍යාඥ පෝල් එක්මන් සහ විද්‍යාඥ රිචඩ් ඩේවිඩ්සන් ඒක මේ විදියට පැහැදිලි කරලා තියෙනවා. සාමාන්‍ය ජීවිතයේදී ඔබේ ඉලක්කය වෙන්න ඕනේ හැඟීම් දුරු කිරීම හෝ ඉක්මවා යාම නෙවෙයි. ප්‍රබල හැඟීමක් දැනුණු වහාම අත්දැකීම් අනුව ක්‍රියාත්මක වෙලා ඒව හරහා ගමන් කිරීම ඒව විනිවිද දැකීම සහ බැලන්ස් කරන්න ක්‍රියාත්මක වීම කියලා. කොටින්ම මෙතනදී ඔබ ඔබේ හැඟීම් වල මැනේජර් වෙන්න ඕනේ. සාමාන්‍ය ජීවිතයක් ගත කරන දවස ගානේ මිනිස්සු එක්ක ගනුදෙනු කරන සිද්ධි අත්දැකීම් වලට මෝන දෙන හොඳ අරමුණක් වෙනුවෙන් වැඩ කරන ඔබට හොඳ මානසිකත්වයක් ගොඩනගා ගන්න ඕනේ නම් ඔබේ ජීවිතයට ඍණාත්මක බලපෑම් එල්ල කරන හැම දෙයකින්ම අයින් වෙන්න කියලා කියන්න අපිට බෑ. මොකද ඒක ප්‍රායෝගික නෑ. අපිට ඕනේ ඔබව හොඳම මානසිකත්වය වෙනුවෙන් සෝදානම් කරන්න. එහෙම කෙනෙක්ට ඕනෙම බාහිර පාරිසරික තත්ත්වයක් යටතේ සංසුන්ව සුබවාදීව ඉන්න පුළුවන්. ඒ මානසිකත්වය හරිම බලවත්. මොකද එහෙම අය ගාව inner peace අභ්‍යන්තර සාමය තියෙනවා. ඒගොල්ලන්ට තමන්ගේ පෙනුම ගැන සතුටුයි, තමන් කරන දේ ගැන සතුටුයි, තමන් කවුද කියන දේ ගැන සතුටුයි, අනිත් අය ගැන සතුටුයි. එයාලා හරිම උපේක්ෂා සහගතයි. කොහොමද ඒක එන්නේ? උපතින් නෙමෙයි, ප්‍රැක්ටිස් එකෙන්. අත්දැකීම් එක්ක ඒක ප්‍රැක්ටිස් කරන්න. ඔබේ දුක වහන්න ප්ලාස්ටර්ස් දාන්න එපා. එතකොට සුවපත් වීම ඔබට පේන්නේ මැජික් එකක් විදිහට. ඉතින් සුවපත් වෙන්න ඇතුළතින්ම good luck.